ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකුස්ලානේ සාර්ථකම කණ්ඩායම කියන එක ගැන කිසිම වාදයක් නැහැ. එක් දින ලෝකුස්ලාන තරගාවලියකට එද්දී කුමන අවස්ථාවකවත් අවතක්සේරු කරන්න බැරි කණ්ඩායමක් බවට ඔස්ට්‍රේලියාව පත් වෙන විදිය අපි මේ වතාවේ දැක්කා. ඉන්දියාවට මේ ලෝකුස්ලානේ අහිමිුනේ ඇයි කියන එක ගැන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට උස්මාන් සමුදීන් කියන ප්‍රවීණ විචාරකයා අපූර්ව ලිපියක් ලියනවා. මෙතෙන්දි ඔස්ට්‍රේලියාව ලෝකුස්ලානේ දිනන්න හේතුව ඔවුන් ඔස්ට්‍රේලියාව වීම කියලා තමයි මේ විචාරකයා කියන්නේ. 2023 ලෝකුස්ලානේට ඒ තරම් හොඳ ආරම්භයක් ගත්තේ නැති ඔස්ට්‍රේලියාව ලෝකුස්ලානේ අවසන් කළේ කොහොමද කියන එක මේ ලිපියේ ආරම්භයේ විදිහට දීලා තිබුණේ. මේ විචාරකයා කියන විදිහට ලෝකුස්ලානේ ආරම්භයේ දැකපු කණ්ඩායම නෙමෙයි අපි තරගාවලියේ ටිකක් දුර යද්දි දැක්කේ. ඒක තමයි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ තියෙන සුවිශේෂී බව. මුල් වටේ ඔස්ට්‍රේලියා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් හමුණු අවස්ථාවේ විරාට් කොහ්ලිගේ උඩ පන්දු බිම දැමීම වගේ වැරදි කරපු ඔස්ට්‍රේලියාව ඉන්දියාව හමුවේ පරාදු වුණාට අවසන් තරගයට හමුවෙද්දී පන්දු රැකපු විදිහෙන් තරගයම වෙනස් වුණා කියලා තමයි මේ ලිපියේ කියන්නේ. එදා කොහ්ලිගේ උඩපන්දුව බිම දාලා පරාදු වුණු ඔස්ට්‍රේලියාව අවසන් තරගයේදී රෝහිත්ගේ උඩපන්දුව විශිෂ්ට විදිහට රැකගෙන තරගය වෙනස් කළා කියලා තමයි මේ විචාරකයා කියන්නේ. ඉන්දියාව තරගාවලිය පුරා හොඳට සෙල්ලම් කරලා අවසන් තරගයට කලින් විශාල ලකුණු ගණන් ගහලා අවසන් තරගයේ ලකුණු 250ක්වත් ගහගන්න බැරි වුණේ ඔස්ට්‍රේලියාව ප්‍රතිවාදීන් විදිහට හිටපු නිසා කියලා තමයි මේ විචාරකයා මේ විචාරයේ කියන්නේ. ඉන්දියාව විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියාව ඉස්සරහා මෙහෙම වුණේ කියලා මේ වාර්තාවේ කියන්නේ 1999 දී ලෝකුස්ලානේ සෙල්ලම් කළ පාකිස්තාන කණ්ඩායම එවෙද්දී හිටපු හොඳම කණ්ඩායමක්. හැබැයි අවසන් තරගයේ සෙල්ලම් කළේ ඔස්ට්‍රේලියා කණ්ඩායම එක්ක. එදා පාකිස්තානය පරාද වුණා. 2007 සෙල්ලම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමටත් උනේ මේකයි. එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකුස්ලානේ දිනන්න පුළුවන් මට්ටමේ සුපිරි කණ්ඩායමක්. හැබැයි අවසන් තරගයේ මුණ ගැහුනේ ඔස්ට්‍රේලියාව. ඊට පස්සේ 2015 දී නවසීලන්ත කණ්ඩායම ලෝකුස්ලානේ දිනානු ගන්න තරමේ වැරදි තිබුණු කණ්ඩායමක් නෙවෙයි. හැබැයි ඔවුන්ටත් අවසන් තරගයේ මුණ ගැහුනේ ඔස්ට්‍රේලියාව. එයාලා ලෝකුස්ලානේ පරාදයි. ඔය විදිය තමයි මෙදා ඉන්දියාවට උනේ. ඇත්තට මේ කතාව නම් හරි ඇත්ත කතාවක් විදිහට තමයි අපටත් හිතෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.